හත්වන අරහන්ත වර්ගය රහතන් වහන්සේ ගැන වදාළ කොටස පළවෙනි ගාථා රත්නේ රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලා ඉන්නේ ශෝක රහිතව ඉන්නේ හැම දෙයකින්ම මුළුමනින්ම නිදහස් වෙලා ඉන්නේ හැම කෙලෙස් ගැටයක්ම නැති කරලා ඉන්නේ ඒ නිසා උන්වහන්සේ තුල කිසි කෙලෙස් 16ක් නැහැ ජීවක අඹවණේදී ජීවක අරබයාව දාල ගාථාවකි දෙවන ගාථා රත්නේ ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නේ සමත විදර්ශනාවෙමයි නැවත නැවතත් දෙන්නේ සිව්පසයට හිත ඇලෙන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේලා වැඩ සිටින හැමතැනක්ම අත්හැරලා බැඳීම් රහිත සිතින් පිටත් වෙලා යන්නේ විල අත්හැරලා පියාඹා යන හංසයන් වගේ වේලවනේදී මහා කස්සප තෙරුන් අරබයාව දාල ගාතාවකි තුන්වන ගාථා රත්නේ ඒ රහතන් වහන්සේලා තුල සිව්පස රැස්කිරීමක් නැහැ වළඳන දානී යථාර්ථයේ උන්වහන්සේලා දන්නවා උන්වහන්සේලාට ශුන්‍යතා සමාපත්තියත් අනිමිත්ත සමාපත්තියත් නිවන් අරමුණු වෙලයි තියෙන්නේ අහසේ පියාඹාගිය කුරුලන්ගේ ගමන් මග කාටවත් දකින්න බෑ ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්න බෑ ජේතවනාරාමේදී බේලන්ට තිස්ස තෙරුන් අරබයාව දාල ගාථාවකි හතරවන ගාථා රත්නය ඒ රහතන් වහන්සලා සිලු කෙලෙස් නැති කරලයි ඉන්නේ වළඳන දානි ගැන සිතේ ඇල්මක් නැහැ ශුන්‍යතා සමාපත්තියත් අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලා ඉන්නේ අහසේ පියාඹගෙන ගිය කුරුල්ලන්ගේ පාසටහන් කාටවත් දැකගන්න බෑ ඒ වගේම නිවනට වඩින රහතුන්ගේ පියසටහන් කාටවත් දැකගන්න බෑ වේල්වනේදී අනුරුද්ධ තෙරුන් අරබයාව දාල ගාථාවකි පස්වෙනි ගාථා රත්නය දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් හොඳට හීලෑ කරගත්තා නම් මාන්‍ය නැති කරපු කෙලෙස් නැති කරපු අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි පූර්වාරාමේදී මහා කච්චායන තෙරුන් අරබයා වදාළ ගාථාවකි හයවන ගාථා රත්නය රහතන් වහන්සේ කායිකවත් විරුද්ධ වෙන්නේ නැහැ මහ පොළව වගේ අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ ඉන්ද්‍රකීලයක් වගේ යහපත් සීලෙන් යුක්තයි මඩ නැති විලක් වගේ එඹදු රහතන් වහන්සේට සංසාර ගමනක් නැහැ
ජේතවනාරාමේදී සැරියුත් තෙරුන් අරබයා වදාළ ගාථාවකි. හත්වන ගාථාරත්නය. රහතන් වහන්සේට තියෙන්නේ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනයත් නිවිලා තියෙන්නේ. කයත් නිවිලා තියෙන්නේ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි. ජේතවනාරාමේදී තිස්ස තෙරුන්ගේ සාමණේර ශිෂ්‍යයා අරබයා වදාළ ගාථාවකි. අටවන ගාථාරත්නය. යම් කෙනෙක් ඇදහීම ඉක්ම ගිහින් ප්‍රත්‍යක්ෂයට පැමිණුණා නම් පංචපාදස්කන්ධයට කෙලෙහි ගුණ සලකන්නේ නැත්නම් පටිච්ච සමුපාදයේ පුරුක් කඩලා දැම්මා නම් උපදින තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම් කෙලෙස් වමනේ දැම්මා නම් ඇත්ත වශයෙන්ම ඔහු උතුම් මිනිසෙක්. ජේතවනාරාමේදී සැරියුත් තෙරුන් අරබයා වදාළ ගාථාවකි. නවන ගාථාරත්නය. ගමක වේවා වනාන්තරයක වේවා නිම්නයක වේවා කඳු ගැටයක වේවා රහතන් වහන්සලා යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි. ජේතවනාරාමේදී කදිරවනීය රේවත තෙරුන් අරබයා වදාළ ගාථාවකි. දසවන ගාථාරත්නය. මහා වනාන්තරය හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැපය සොයන ජනයා ඒ වනාන්තරයට ඇලෙන්නේ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහා වනයට හරිම කැමතියි. උන්වහන්සේලා කම් සැපය සොයන්නේ නැති නිසයි එහෙම වුණේ. ජේතවනාරාමේදී එක්තරා ස්ත්‍රියක් අරබයා වදාළ ගාථාව. හත්වෙනි අරහන්ත වර්ගයේ නිමාවිය. රහතන් වහන්සේ ගැන වදාළ කොටස නිමාවිය.